අද දවසේ ඇත්තට මේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට මට ඉඩ ලැබුණේ ඊයේ දවසේ ගරු සජිත් ප්‍රේමදාස සමඟ ජන බලවේග නායකතුමා විසින් මාහට තවත් අනතුරක් පිරිනැමුවා. ඒ තමයි සමස්ත ලංකා පෞද්ගලික සේවක සංගමේ සභාපතිනිය විදිහට ඔබ සියලු දෙනා දන්නවා අපේ රටේ ලක්ෂ 80කට ආසන්න ජනතාවක් රැකියාවල නියුතු වෙනවා. ඒ ලක්ෂ 80කට ආසන්න ජනතාවගෙන් ලක්ෂ 14ක වගේ පිරිසක් රාජ්‍ය සේවයේ නියුතු වෙලා ඉන්නවා. 175,000ක වගේ පිරිසක් වතු කම්කරුවන් විදිහට මේ ආදායමක් ලබනවා. ඊළඟට ඉතුරු ලක්ෂ 64ම රැකියාවල නියුතු වෙලා ඉන්නේ පෞද්ගලික අංශයේ. අපේ රටේ රාජ්‍ය ආයතනවලදී සේවක සේවිකාවන්ට සිද්ධ වෙන වෘත්තීය ගැටලු සඳහා නොයෙකුත් පක්ෂ නියෝජනය කරමින් සහ ස්වාධීනව ඔවුන්ගේ වෘත්තීය ගැටලු වෙනුවෙන් පෙනී සිටීමට නොයෙකුත් සංවිධාන තියෙනවා. හැබැයි අපේ රටේ හරියට ක්‍රියාත්මක වන හරියටම පෞද්ගලික අංශයේ ඉන්න ජනතාව වෙනුවෙන් රැකියාවල නියුතු පුරුෂයන් සහ කාන්තාවන් වෙනුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න හරි සංවිධානයක් නොයෙකුත් සංවිධාන තිබ්බත් පිළිගත් සංවිධානයක් මේ අවස්ථාවේ ඇත්තේ නැහැ. විශේෂයෙන් පක්ෂ ගත්තත් පක්ෂවලත් උදාහරණ විදිහට සමහරක් පක්ෂ ඇඟලුම් කර්මාන්ත ශේෂ්ත්‍රයේ පවතින ගැටලු වෙනුවෙන් වෘත්තීය සංවිධාන හදාගෙන තිනවා. එක් එක් වෙන වෙනම අරගෙන එක එක ශේෂ්ත්‍රයන් වෙනුවෙන් හදාගත්ත සංවිධාන තියෙනවා. හැබැයි සමස්තයක් ලෙස ගත් කර අර මම කියපු ලක්ෂ 64 වෙනුවෙන් පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න සංවිධානයක් නැහැ. ඉතින් අපේ නායකතුමාට මම පළවෙනිම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම කාන්තාවක් විදිහට ඔබ දන්නවා වෘත්තීය සමිති කියන කතාව ඒ වචනේ අහපු ගමන් අපි අහලා තියෙන්නේ. ඉතින් පරණම චරිතයක් විදිහට විවියන් ගුණවර්ධන මැතිණිය තමයි වෘත්තීය සමිති නායිකාවක් විදිහට කටයුතු කරේ. එතනින් එහාට පක්ෂ විපක්ෂ හැම තැනකම වෘත්තීය සමිති වෙනුවෙන් නායිකාවක් එහෙම නැත්නම් සභාපතිනියක් ගොඩක් පක්ෂවල මැලිකමක් දක්වනවා පත්කරන්න. හැබැයි මම සතුටු වෙනවා මගේ සීයා සම සමාජයේ කොමියුනිස්ට් පක්ෂයේ වෘත්තීය සමිති නායකේ ආච්චි සම සමාජ පක්ෂයේ වෘත්තීය සමිති නායිකාවක් තාත්තගේ පාර්ශවයෙන් තාත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් මහජන පක්ෂෙත් වෘත්තීය සමිති නායකයෙක්. ඉතින් ඔවුන් ජීවිතයේ වෘත්තීය සමිති සමගම ජීවත් වෙච්ච කට්ටිය විදිහට ඒ අත්දැකීම් මම නිරන්තරයෙන් මගේ ඇස් දෙකෙන් දැකලා තිනවා. ඉතින් ඒ නිසාම මම ගිහිල්ලා නායකතුමාගෙන් මම වෘත්තීය සමිති පිළිබඳව විශේෂ කැමැත්තක් දක්වනවා කියලා කිව්වම තමයි ඔහු යෝජනා කරේ එහෙනම් පෞද්ගලික අංශයට අදාළ වෘත්තීය සමිති සම්පූර්ණයෙන්ම බාර අරගෙන මේක හදන්න කියන එක. දැන් මෙතනදී ඇත්තටම අපේ රටේ වැඩි ආදායමක් දරදේශ නිෂ්පාදනයට වැඩිම ආදායමක් ලබා දෙන පෞද්ගලික අංශයේ සේවය කරන මහත්ම මහත්මීන්. හැබැයි මෙතනදී මම කිසිසේත්ම මගේ උවමනාවක් නැහැ එක පැත්තක් විතරක් ගන්න. ඇත්තම කතන්දරේ මේ රටේ අපි මම යෝජනා කරනවා අපේ කණ්ඩායම විදිහට මම යෝජනා කරන්න බලාපොරොත්තු වෙනවා වෘත්තියේ යෙදිලා සිටින කාන්තාවන් සහ පුරුෂයන් වෙනුවෙන් අවම වශයෙන් ඒ අදාළ ව්‍යාපාරිකයන් එහෙම නැත්නම් ඒ අදාළ ඒ කර්මාන්ත හිමියන් එහෙම නැත්නම් ඒ මේ ප්‍රධානීන් විසින් මෙන්න මේ රෙගුලාසි කියලාත් කියනට වඩා මෙන්න මේ අයිති ඒ අදාළ වැඩ කරන ජනතාව වෙනුවෙන් ලබා දිය යුතුයි කියලා අපි මම විශ්වාස කරන සහ පෞද්ගලිකව මම විශ්වාස කරන සහ සමස්තයක් ලෙස ප්‍රධාන පෙළේ මේ වෘත්තීය සමිති නායකයන් විසින් විශ්වාස කරන කොන්දේසි කීපයක් තියෙනවා. විශේෂයෙන්ම ඔබ දන්නවා සමහරක් පෞද්ගලික ආයතනවල රැකියා කරන සමහරක් කාන්තාවන් සහ පුරුෂයන්ට තමුන්ට අදාළ කෑම වේල ලබා ගැනීමටත් ඒ ලැබෙන කාලය පවා හරි සීමිතයි. ඒ කියන්නේ එහිඳ අවම වශයෙන් පිළිගත් කාල පරාසය මම කියන්නේ ඉතාමත් මේ බේසික් දේවල් එහෙම නැත්නම් මූලිකම දේවල්. එතකොට ඔවුන්ට උදාහරණයක් විදිහට ලැබිය යුතු මුදල දැන් මං හිතන්නේ දැන් වෙනකොට නිර්ණය කරලා තියෙනවා මේ අවුරුද්ද අවසානයේ ඊළඟ අවුරුද්ද වෙනකොට ලක්ෂ 10ක් වගේ ප්‍රමාණයකට රැකියා අහිමි වෙයි කියලා. එතකොට ඔවුන්ට එතනින් එහාට ඔවුන්ගේ පවුල ආරක්ෂා වෙන්නේ කොහොමද? එතකොට ඒ රැකියා අහිමි වීමත් එක්ක එතනින් එහාට අපේ දරදේශ නිෂ්පාදනයට මොකද වෙන්නේ? ව්‍යාපාරවලට මොකද වෙන්නේ? පුද්ගලයක් විදිහට පුද්ගලයන් තනතන පුද්ගලයන්ට වෙන අපහසුතා මේ හැම දේ ගැනම අපිට සැලකිල්ලක් දක්වන්න සිද්ධ වෙනවා. එතනින් එහාට ඔබ දන්නවා අපි කතා කරන්න නැති පැත්තක් තමයි ගෙවල්වල මේ වැඩ කරන ගෘහ සේවිකාවන්. එතකොට අපි සමහරක් වෙලාවට දැකලා තියෙන අවුරුදු ගණනාවක් තිස්සේ එකම සේවිකාව අවුරුදු 10ක් 20ක්
සමහර නිවාසවල පඩියක්වත් නැතුව වැඩ කරන අවස්ථාවන් තියෙනවා. එතකොට අඩුම ගානේ අපි ගේන්න ඕනේ යම් කිසි විදිහකින් යෝජනා කීපයක් නිවසක යම් කිසි කාන්තාවක් වැඩ කරනවා නම් එහෙම නැත්නම් පුරුෂයෙක් වැඩ කරනවා නම් අවම පඩිය මෙන්න මේ විදිහට එහෙම නැත්නම් එතනින් එහාට ඔවුන්ගේ ගුණාත්මක සේවාවක් ලබා ගැනීමට ඔවුන්ට අපහසුතාවයක් නොවන ආකාරයට කොහොමද වැඩ කටයුතු සිද්ධ වෙන්නේ මේ සියලු දේ පිළිබඳව. එතනින් එහාට ක්ලීනින් සර්විසස් වල ඉන්න අපි මේ හිතනවට වඩා ගොඩාක් පරාසයකට මේක යනවා. සේවා සැපයීම් තමයි වැඩිම වශයෙන්ම දැන් 72% වැනි ප්‍රමාණයක් තියෙන්නේ. එතනින් එහාට ගත්තයින් පස්සේ ඇඟලුම් කර්මාන්ත මේ එතකොට මැණික් කර්මාන්තය මේ එහා පැත්තෙන් ගත්තයින් පස්සේ නොයෙකුත් විදිහේ කුරුඳු කර්මාන්ත කියන්නේ අපිට හිතන්න බැරි පරාසයකට මේක යනවා. ඉතින් ඒ නිසා අපේ ලංකාවේ මේ වෙනකොට වැඩිම වශයෙන් ඇඟලුම් කර්මාන්තවල තමයි විශාල මේ අපිට විශාල ආදායමක් ලැබෙන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඒ ඇඟලුම් කර්මාන්තවල වගේම අනිකුත් සියලුම ඒ ශේෂ්ත්‍රයන්වලදී ඉන්න ප්‍රධානීන්ව මුණ ගැහෙන්න. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා මේ කණ්ඩායමට උගත් බුද්ධිමත් ප්‍රායෝගික දැනුමක් තියෙන පිරිසක් එක්කහු කරගෙන. ඒ කියන්නේ අපේ දේශපාලනේ තොරව කිසි දේශපාලන පක්ෂවලට ආවේණික වෙච්ච නැති ස්වාධීන පුද්ගලිනුත් මගේ මේ කණ්ඩායමට එක්කහු කරගන්න. එක්කහු කරගෙන ඔවුන්ගෙන් උපදෙස් ලබා ගන්න. ඒ වගේම අලුත් යෝජනා ලබා ගන්න. ඒ වගේම තමයි මගේ බලාපොරොත්තුවක් තියෙනවා පළවෙනි මේ 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 ස්ටෙප් එක විදිහට පළවෙනි පියවර විදිහට මේ සියලුම කණ්ඩායම් يعني පක්ෂපාත ભેදයකින් තොරව මේ ශේෂ්ඨ වලට ගැන හොඳ දැනුම ප්‍රාමාණික දැනුමක් තියෙන පුද්ගලයන් එක්කහු කරගෙන නායකතුමත් එක්ක අපේ පක්ෂයේ වැඩපිළිවෙලත් ඔවුන් එක්ක කතා කරලා ඔවුන්ගේ වැඩපිළිවෙලත් අපි අරගෙන හොඳ වැඩපිළිවෙලකට ඉස්සරහට යන්න. ඉතින් මගේ මම හිතනවා මේක ඇත්තටම ලොකු අභියෝගයක්. මොකද පෞද්ගලික අංශය කියලා කියන්නේ අපි හිතනවට වඩා විශේෂයෙන් ওই බැංකු පද්ධති ගත්තත් හැම පැත්තම අපිට බලන්න වෙනවා. ඒ හැම පැත්තකම තියෙන මම බලාපොරොත්තු වෙන්නේ ඒ අදාළ ප්‍රධානීන් තමුන්ගේ යුතුකම් ඉෂ්ට කරන්නත් ඕනේ. සේවකයන් තමුන්ගේ යුතුකම් ඉෂ්ට කරන්නත් ඕනේ. යුතුකම් ඉෂ්ට නොකර අයිතිවාසිකම් ඉල්ලන්නත් බෑ. අයිතිවාසිකම් දෙන්නේ නැතුව යුතුකම් ඉෂ්ට කරන්නත් බෑ. ඒතර මේ දෙපැත්තටම සාධාරණ වෙන ආකාරයට ප්‍රධානියත් සේවකයාත් අතර තියෙන සම්බන්ධය තවත් ශක්තිමත් කරලා ඒ වගේම තමයි සේවකයාගේ සේවකයාගෙන් ලැබිය යුතු සේවාව හොඳ ගුණාත්මක භාවයෙන් යුතු සේවාවක් බවට පත් කර ගැනීම තමයි මගේ බලාපොරොත්තුව. මේ අතර මේ 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 සේවක මේ සේවිකාවන් අතර ගැබිනිම අවවරුන් ඉන්නවා. ඒ ගැබිනිම අවවරුන්ට මුහුණ දෙන්න වෙන ගැටලු තියෙනවා. එතකොට සමහරක්කට අපි දකිනවා මේ සේවා ස්ථානවල ගැබිනි මාතාවක නැත්තම් පුංචි දරුවෙක් ඉන්න අම්ම කෙනෙක්ට ලැබිය යුතු ඒ පහසුකම් ලැබෙනවද නැද්ද කියලා ගැටලු තියෙනවා. එහෙම ලැබෙන ස්ථානක් තියෙනවද නොලැබෙන ස්ථානක් තියෙනවා. ඉතින් ඒ වගේ මේ කාන්තාවන් විතරක්ම මේ මේ මූලික කරගෙන නෙවෙයි මේක දෙපාර්ශ්වයටම වෙනුවෙන්ම නායකත්වයේ මට ලබා දීලා තිනේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා හොඳ ගුණාත්මක ඒ කියන්නේ මේ දකින දකින තැන ගිහිලා කඩාකප්පල් කරලා රණ්ඩු වෙන විදිහේ ඒ වගේ වාතාවරණයක් මෙතන හදන්න බෑ. අපි පළවෙනිම තේරුම් ගන්න ඕනේ තමයි අපේ රටේ වැඩිම ආදායමක් ලබන ස්ථාන තමයි තැනක් තමයි පෞද්ගලික අංශය කියලා කියන්නේ. ඒතර ඔවුන්ට ආවේණික වෙච්ච ඔවුන්ගේ වෙනම රෙගුලාසි පිළි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒව වලටත් අපි ඒවත් ඒව දිහත් බලලා ඒවත් දැනගෙන ඒවත් අනුගමනය කරමින් අපේ පැත්තෙන් අපි පෙනී ඉන්න ඕනේ වැඩ කරන ජනතාව වෙනුවෙන්. ඉතින් එහින්දා ප්‍රධානීන්ගේ බෙනිෆිට් එක වගේම ප්‍රධානීන්ට ලැබෙන ඒ මේ මේ ඔවුන්ට ලැබෙන වාසිය වගේම අනිත් පැත්තෙන් ඒවා ඒ හා සමාන වාසියක්ම වැඩ කරන ජනතාවටත් ලැබෙනවද කියන පැත්ත බලන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒක කියන්න තමයි විශේෂයෙන්ම අද මේ මාධ්‍ය සාකච්ඡාව තියන්න බලාපොරොත්තු වුණේ.